මේ දිනවල මුළු ලංකාවම කතා වෙන සංවේදී සිදුවීමක් තමයි කඩවත අධිවේගී මාර්ග පිවිසමේදී රතු එළි දැල්වීමෙන් තිබියදීත් මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් එම මෝටර් රථයේ ත්‍රිරෝද රථයක ගැටි එහි ගමන්ගත් තරුණයෙකුට අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු වූ පුවත. එම අනතුරින් චිරාන් ඉසුරු නම් වයස අවුරුදු 23ක් වන තරුණයා මියගිය අතර එහි ගමන්ගත් ඔහුගේ පෙම්වතිය හා සහෝදරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. මෙහි හදවත කම්පා කරවන තවත් පුවතක් තමයි අප ඔබ වෙතට ගෙන එන්නේ. ඒ මියගේ චිරාන්ගේ පෙම්වතිය රෝහලේ සිට වෙවුලන දෑතින් අපහසුවෙන් යුතුව තම අත්අකුරින්ම චිරාන්ට ලියන ලද ලිපියේ කතාව. ඒ ලිපියේ සඳහන්ව තිබුණේ මෙහෙමයි. මගේ පණ චිරාන්, මේ උන දේ මට හිතා ගන්නවත් බැහැ. පහුවෙන හැම තප්පරයක උනත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ පණව බේරලා දෙන්න කියලා. තරහ වෙලා හිටියත් හැමදාම දකින අපි අද වෙනකොට දවස් 3ක් දැකලා නැහැ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ හුස්මත් අරගෙන හරි මගේ දෙයියව බේරලා දෙන්න කියලයි. මම වෙනුවෙන් එකම එක දෙයක් කරන්න. දෙන හැමදේම කන්න, හොඳට හුස්ම ගන්න. ඔයාට මොනවා වුණත් ඔයාගේ මේ අම්මි ඔයාව දාල යන්නේ නම් නැහැ. මගේ චිරාන්ට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි. අවසානයේදී චිරාන්ගේ යහළුවන් විසින් ඇගේ මේ ලිපිය ඔහුගේ අතේ ඇඟිලි අතර රඳවා ඔහුත් සමගම තබා තිබෙන්නේ කෙල්ල දීපු ලියුම අරගෙන ගිහින් හිමිහිට කියවපම් මල්ලියෝ ලෙස පවසමින්. ඔයාලා තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පහත සින්නුව click කරලා අලුතින් upload වෙන අපේ video එවෙලම බලා ගන්නත් පුළුවන්.